दवस गतवेला विविध प्रश्न मे प्रश्न संबंध कार्य मे आतर बहुमेंदय नगेट वे टूथब्रश कंदन टूथपेस्ट दानवादीनवादीनवाके सिद्धवेना මේකට තමයි ඔටෝ පයිලට් මෝඩ් කියන්නේ. ඒ නම ඇවිල්ලා තියෙන ඇත්තටම ගුවන් යානයක තියෙන ඔටෝ පයිලට් ෆීචර් එක තුලේ. ඒ කියන්නේ හැමදේම හොඳින් තියෙනවා නම් ප්‍රශ්නයක් නැත්නම් ගුවන් යානය හිටියට එයා කිසිම දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔටෝ පයිලට් මෝඩ් එකේදී දීලා තියෙන ගමන් මාර්ගයේ ඔස්සේ ප්ලේන් එකට ගමන් කරන්න පුළුවන්. හැබැයි යම්කිසි ප්‍රශ්නයක් හෝ හදිසි අවස්ථාවක් ආවොත් තමයි ගුවන් යානයගේ අවධානය අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ විදිහටම අපේ මොළයේ ඔටෝ පයිලට් මෝඩ් එක ක්‍රියාත්මක වෙනකොට අපි fully conscious නැහැ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අපි සවිඥානික නැහැ. එතනදී අපි 100%ක් මේ කරන දෙයට අවධානය දෙන්නේ නැහැ. හැබැයි නිතැතිම ඉබේටම වගේ මේ කාර්ය සිද්ධ වෙනවා. මේක ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක්. ඒ කියන්නේ අපිට ලැබිලා තියෙන වටිනා හැකියාවක්. මොකද හැමතිස්සෙම හැම දෙයකම 100%ක් අවධානය දීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි යමක් ඉගෙන ගනිද්දී අපි ඒකට පූර්ණ අවධානය දෙන්න ඕනේ. හැබැයි අපි ඒකට පුරුදු වුණාට පස්සේ එහෙමටම ඒකට අවධානය දීම අවශ්‍ය නැහැ. මේකට හොඳම උදාහරණය තමයි අපි වාහනයක් කලවන්නේ drive කරන්න ඉගෙන ගන්න එක. ඉතින් මුලින්ම ඔන්න drive කරන්න ඉගෙන ගන්නකොට learners එක එක්කෙනා හරි කවුරුරු ගන්න එක්කෙනා හැමතිස්සෙම මතක් කරන්න ඕනේ ඔන්න පැත්ත කන්නාඩියේ බලන්න ඉස්සරහා බලන්න පස්ස බලන්න ब्रेक करे हेमदेम मत करे अपीत हित हित करोटेम සමහරවිට අපි තුම ඔෆිස් එකෙන් ගෙදර යනකොට කියලා ඔෆිස් එකෙන් වාහනෙට නැක්කට පස්සේ ගෙදර එනකම්ම කොහොමද ආවේ කියලා මතක නැහැ. ඔයා වෙන ලෝකෙක එක එක දේවල් හිතේ තියඳලා හැබැයි කොහමද ගෙදරටම ඇවිල්ලා. ඔය අතරතුර යම්කිසි බලාපොරොත්තු නොවුණු දෙයක් වුණත් විතරයි ඔයාගේ අවධානය එතනට එන්නේ. කියන්නේ උදාහරණයක් වශයෙන් ඔයා පොලිස්යෙන් නැවතුත් එහෙම නැත්නම් යනපාර වහලා තිබ්බත් වගේ එහෙම දෙයක් වුණත් තමයි එකපාරටම සවිඥානික වෙලා එතනට අවධානය යොමු වෙන්නේ. එහෙම නැත්නම් මුළු ගමනම මේ විදිහට ඔටෝ පයිලට් මෝඩ් එකේ යන්න පුළුවන්. මේ විදිහට ඔටෝ පයිලට් මෝඩ් එකක් තිබීමේ හොඳ සහ නරක තියෙනවා. මේකේ තියෙන හොඳ තමයි ඇත්තටම අපිට මේක දීලා තියෙන හේතුවක් ඇතුව ඒ තමයි අපේ මේ මනසේ ධාරිතාවෙන් අපේ mental capacity එකකින් උපරිම ප්‍රයෝජන ගන්න අපිට මේක උදව් වෙනවා. අපි යමක් ඉගෙන ගන්න අතරතුර අපේ මුළු අවධානය අපේ මුළු mental energy එක ඒ දෙයට යොදවලා අපි ඒක ඉගෙන ගත්තට ඒ දේ අපි පුරුදු වුණාට පස්සේ ආයෙ ආයෙත් ඒ කාර්ය කරද්දී එහෙම අවධානය නොදී අපිට හැකියාව තියන අපේ mental energy එක අපේ capacity එක වෙන දෙයකට යොමු කරන්න. ඒ වගේ තවත් උදාහරණයක් තමයි ඇවිදින්න ඉගෙන ගන්න එක. ඉතින් පොඩි දරුවෙක් ඇවිදින්න ඉගෙන ගන්නකොට යන්තම් අඩිය තියලා ඇවිදිනකොට ඔයගොල්ලන් දන්නවා එයා මුළු අවධානය ඒකට දීලා හරිම පරිස්සමින් තමයි ඇවිදින්නේ. හැබැයි ඊට පස්සේ අපිට පුරුදු වෙනවා ඇවිදින ගමන් කන්න බොන්න කතා කරන්න මේ හැම දෙයක්ම අපිට කරන්න පුළුවන් අපි හිත හිත ඇවිදින්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ විදිහට සමහර විට අපිට දේවල් කිහිපයක් කරන්න මේක නිසා හැකියාව ලැබෙනවා වුණාට ඒක ඇත්තටම අපිට ගොඩක් අහිතකර විදිහට බලපානත් පුළුවන්. පළවෙනි දේ තමයි මේකත් එක්ක අපේ ප්‍රොඩක්ටිවිටි ගොඩක් අඩු වෙනවා. සමහර විට කෑම කන්න ඇඟ පොද ගන්න වගේ සරල දේවල් වලට වුණත් අපි මෙහෙම කල්පනා කර කර කරන ගියාම ගොඩක් වෙලා ගත වෙන්න පුළුවන්. ඒ වගේම ඒ වැඩේ හරියට කෙරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේකේ
භයානක පැත්ත තමයි අපි මෙහෙම වැඩක් කරන අතරතුර අපේ හිත කොහෙද තියෙන්නේ කියන එක. ඒ කියන්නේ අපි ඒ වැඩේට අවධානය දෙන්නේ නැහැ කියන්නේ අපේ අවධානය අපේ හිත ඒ වෙනකොට එහෙ මෙහෙ කොහෙ හරි දුවනවා. ඉතින් මේ මොහොතේ නෙවෙයි නම් එක්කෝ එක අතීතයේ එක්කෝ එක අනාගතේ. ඉතින් කිසිම පාලනයකින් තොරව මේ විදිහට හිත එහෙ මෙහෙ දුවනවා කියන එක අපිට ප්‍රයෝජනවත් නොවෙන්න පුළුවන් වගේම ඒකේ තවත් අහිතකර බලපෑම් තියෙන පුළුවන්. ඕගොල්ලන් විශ්වාස කරනවාද මම මෙහෙම කිව්වොත්? දැන් හොයාගෙන තියෙනවා අපි අද දවසේ ඇතුළත අපේ හිතට එන සිතුවිලි වලින් 95%ක්ම අපි ඊයේ හිතපු සිතුවිලි වලට සමානයි. ඒ කියන්නේ අපේ දවසේ කාලෙන් 95%ක් විතරම අපි ගත කරන්නේ ඔටෝපයිලට් මෝඩ් එකේ. එතකොට අපේ හිතට එන්නේ එකම සිතුවිලි. එතකොට අලුත් විදිහට හිතන්න අලුත් දේවල් කරන්න අපේ හිත යොමු වෙන්නේ නැහැ. එතකොට අපි එකම තැන පල් වෙනවා. ජීවිතේ ප්‍රෝග්‍රෙස් එකක් දියුණුවක් නැහැ. ඊයේ ගත වෙච්ච විදිහටම අද ගත වෙනවා. අද ගත වෙන විදිහටම හෙට ගත වෙනවා. ඒ වගේම මේ ඔටෝපයිලට් මෝඩ් එකේදී ගොඩක් වෙලාවට අපේ හිතට එන්නේ ඍණාත්මක අදහස්. ඒ කියන්නේ විශේෂම අපි යම්කිසි කරදරයකින් ඉන්නවා නම් අපි යම්කිසි ප්‍රශ්නයකට මුහුණ දෙනවා නම් ඒ හා සම්බන්ධ ඍණාත්මක සිතුවිලි තමයි අපේ හිතට මෙහෙම නිතරම ගලාගෙන එන්නේ. ඒ කියන්නේ අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් ගැන හෝ ඒ නිසා අනාගතයේ සිද්ධ වෙන්න පුළුවන් දෙයක් ගැන අපි බියස් එක තරහවත් එක තමයි මෙහෙම කල්ගත කරන්නේ. ඉතින් ඒ විදිහට ඔයා නොදැනුවත්වම ඔයා ඍණාත්මක සිතුවිලි ධාරාවක පැටලෙනවා. ඒක කිසිම ඵලදායක දෙයක් නෙමෙයි. මේකට ඉංග්‍රීසි වලින් කියනවා රුමිනරේෂන් කියලා. ඉතින් මේ විදිහට ඍණාත්මක සිතුවිලි නිතර නිතර හිතට එන එකෙන් අපිට ගොඩක් අහිතකර බලපෑම් තියෙනවා. මම ඒව ගැන කලින් වීඩියෝස් වලත් කතා කරලා තියෙනවා. ෆිසිකලි එතකොට අපේ ස්ට්‍රෙස් හෝමෝන්ස් රිලීස් වෙනවා. ඒ තුලින් අපේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනවා. අපේ ඩයිජෙස්ටිව් ට්‍රැක් එකේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේ ගොඩාක් ෆිසිකල් ඉල්නෙසස් වලට මේක හේතු වෙනවා. ඒ වගේම ඩිප්‍රෙෂන් වගේ මෙන්ටල් ඉල්නෙසස් වලටත් මේක හේතුවක් වෙනවා. ඉතින් මේක නවත්තන්න කොහොමද? මම ඒ වෙනුවෙන් ස්ටෙප්ස් කීපයක් කියන්නම්. පළවෙනි ස්ටෙප් එක තමයි අවේනස්. ඒ කියන්නේ ඔයාගේ හිත මේ විදිහට ස්පයිරල් එකකට වැටුනහම මේ විදිහට ඔටෝපයිලට් රැටිලා හිත එහෙ මෙහෙ යනවා කියන එක ඔයා රෙකග්නයිස් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක මතක් වෙච්ච ගමන් ඔන්න මගේ හිත එහෙ මෙහෙ දිව්වා කියලා ඒක ආපහු ඔයා කරන වැඩේට අරගෙන එන්න ඕනේ. ඉතින් භාවනාව ප්‍රැක්ටිස් කරන එකත් මේකට හොඳයි. හැබැයි ගොඩාක් හිත එහි මෙහෙ තියෙන කෙනෙක්ට එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. ඉතින් භාවනා කරන වෙලාවට විතරක් නෙමෙයි අනිත් වෙලාවටත් මේ වගේ ඔයගේ හිත එහි මෙහෙ ගිහිල්ලා කියලා තේරුනහම ඒක තේරුම් අරගෙන හිත ආපහු එක තැනට ගේන එක වැදගත්. හැබැයි ඔයගේ හිත එහි මෙහෙ දුවන එක ගැන තරහාවක් ඇති කරගන්න එපා. මොකද ඒක තමයි හිතේ ස්වභාවය. මම මේ දැන් කියන පොඩි පොඩි මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිසස් වලින් පුළුවන් ඔයාට ඒ තත්ත්වෙන් මිදිලා ටික ටික ඔයාගේ හිත එක්තැන් කරගන්න පුරුදු වෙන. දෙවෙනි කාරණාව තමයි කොන්ෂස් තින්කින්. මම කලිනුත් ඕවර් තින්කින් ගැන වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක බලලා නැත්නම් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒකෙත් මම කිව්වා මේ හිතන එක අපිට ඵලදායක විදිහට, ඒ කියන්නේ අපිට ප්‍රොඩක්ටිව් විදිහට කරන්න පුළුවන්. ඒ කරන්නේ ඔයාගේ හිත නිතරම මෙහෙම යම්කිසි දෙයකට යොමු වෙනවා නම්, ඔයාගේ හිතේ එහෙම තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔයා වෙලාවක් අරගෙන ඒ දේ ගැන හිතන්න. ඊට පස්සේ ආපහු ඒක ඔයාගේ හිතට එන හැම අවස්ථාවකම කියන්න මම මේක හිතලා ඉවරයි, දැන් ආපහු මේක ගැන කල්පනා කරන්න ඕනේ නැහැ කියලා. තුන්වෙනි කාරණාව තමයි හැව අ රුටීන්. මම මේක නිතරම කියනවා ඕන කෙනෙක්ට ගොඩක් වැදගත් දෙයක් තමයි අපේ දවසේ කාලය කොහොමද ගත වෙන්නේ කියලා රුටීන් එකක් නැත්නම් කාලසටහනක් තියෙන එක. එතකොට අපි දන්නවා මේ මේ වෙලාවට මම මොනවද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් මම ඇඟ හොදන්න යනවා නම් හරි මට විනාඩි 15ක් තියෙන ඇඟ හොද ගන්න. එතකොට ඒ වෙලාවේ මම ඒක ඉවර කරලා එන්න ඕනේ. දැන් මම උයන්න ගන්නවා නම් මට පැයක් තියෙනවා නම් ඒ වෙලාව ඇතුළත ඒක කරන්න ඕනේ. එතකොට අපි නිතරම ඔරලෝසුවත් එක කාලය ගත කරන්න ඕනේ. දැන් වෙලාව කීයද, දැන් මම මොනවද කරන්න ඕනේ කියන එක ගැන හැමතිස්සෙම අපි නිතර මතක් කරන්න ඕනේ. එතකොට අර හිත එහෙ මෙහෙ ගිහිල්ලා ඉබාගාත කාලනාස්ති කරන එක අඩු කරගන්න පුළුවන්. හතර, set intentions. intentions කියන්නේ අභිප්‍රායන්. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි මොනවද කරන්න ඕනේ කියන එක ගැන අපිට හොඳ අදහසක් තියෙනවා. මේ විදිහට අපේ ජීවිතයට අරමුණ හදාගන්නේ කොහොමද, ඉලක්ක හදාගන්නේ කොහොමද කියලත් මම මේ channel එකේ ගොඩක් කතා කරලා තියෙනවා. ඒ විදිහට අපි හැමෝටම ජීවිතේ යම් බලාපොරොත්තුවක් සැලැස්මක් තියෙන එක වැදගත්. ඒක long term and short term විදිහට තියෙනවා. ඒ කියන්නේ ඔයාලට අදහසක් තියෙනවනේ මේ අවුරුද්ද ඇතුළත මම මොනවද කරන්න ඕනේ. එහෙමනම් මේ මාස ඇතුළත මම මොනවද කරන්න ඕනේ? මේ සතිය ඇතුළත, මේ දවස් ඇතුළත මම මොනවද කරන්න ඕනේ? ඒ විදිහට හැම දවසෙම උදේට ඔයා ඔයාගේ දවසේ සැලැස්මට දාගන්න ඕනේ අද දවසේ ඇතුළත මම මේ දේවල් කරන්න ඕනේ කියලා. එහෙම ඔයාට ප්ලෑන් එකක් තියෙනකොට ඔයාගේ හිත අර විදිහට ඉබාගත යන්න තියෙන අවස්ථාව අඩුයි. පහ, try new things. ඒ කියන්නේ අලුත් දේවල් නිතරම අත්හදා බලන්න.
ඉතින් ඔටෝ පයිලට් මෝඩ් එකට නොයන්න නම් අපි ඒ පුරුදු විදිහටම හැමදේම හැමදාම කරන්නේ නැතුව අලුත් දේවල් අලුත් විදිහට කරන්න උත්සාහ කරන එක වැදගත්. ඒ කියන්නේ හැමදාම කරන දේවල් වලට උනත් පොඩි වෙනසක් කරනවා නම් අපේ මනස ඔටෝ පයිලට් මෝඩ් එකකින් එළියට ඇවිල්ලා ඒකට අවධානය යොමු කරන ඒ දේ වැදගත් වෙනවා. මම කලින් ඔයගලන්ට කියලා තියෙනවා ඔයගලන් හැමදාම දකුණු අතින් දත්ම දිනා නම් ඉඳලා හිටලා වම් අතින් දත්ම දින උත්සාහ කරන්න. ඒ වගේ තව කරන්න පුළුවන් දෙයක් තමයි ඔයගොල්ලන් හැමදාම එකම පාරණක් වැඩට යන්නේ වෙනත් රූට් එකක් try කරන්න. ඔයා එකම විදිහට නම් කොන්නේ පිරන්නේ වෙනස් විදිහකට කොන්නේ පිරන්නේ. ඔයා සාමාන්‍යයෙන් එකම විදිහ කෑම නම් හදන්නේ අලුත් රෙසිපීස් අරගෙන වෙනස් වෙනස් ඒවා කරන්න උත්සාහ කරන්න. ඒක තුලින් අර අපේ හැමදාම ජීවිතේ තියෙන මන්ඩේන් ගතිය නිකන් උදාසීන ගතිය නැතුව ඔයාට ඇත්තටම ප්‍රබෝධයෙන් ඒ කටයුත්ත කරන්න සහ ඔයාගේ මනස අවදි කරන්න මේ වගේ සුළු සුළු දේවල් උනත් ප්‍රයෝජනවත් වෙනවා. 6. Direct your attention to something useful. ඒ කියන්නේ අපි මේ ඔටෝ පයිලට් ඉන්න වෙලාවට අපේ මනසට ඔහෙ එහෙ මෙහෙ දුවන්නේ නැතුව ඒ mental energy එක අපි වැදගත් දෙයකට යොමු කරන එක ගොඩක් හොඳයි. උදාහරණයක් වශයෙන් ඔයා drive කරන අතරතුර එහෙම නැත්නම් ඔයා කෑම හදන අතරතුර ඔයා සාමාන්‍ය ඔටෝ පයිලට් මෝඩ් එකට යනවා නම් ඔයාට පුළුවන් ඒ කාලය වැදගත් දෙයකට ඇහුම්කන් දෙන්න. ඒ කියන්නේ audio book එකක් එහෙම නැත්නම් podcast එකක් වගේ එකකට ඇහුම්කන් දෙනවා නම් එතකොට ඔයාගේ අවධානය ඒ දෙයට යොමු වෙනවා එහෙ මෙහෙ හිත දුවන්නේ නැතුව. 7 වෙනි tip එක තමයි appreciate each moment. ඒ කියන්නේ අතේ තියෙන මේ මොහොත අත්විඳින්න. ඇත්තටම අපේ ජීවිතය කියන්නේ මේ වගේ මොහොතින් මොහොත ගෙවිල යන දෙයක්. අපි ඒ මොහොතේ ජීවත් වෙන්නේ නැතුව අපි අනාගතය ගැන හෝ අතීතය ගැන හිතමින් ඉන්නකොට අපිට මේ මොහොත අපේ අතේ තියෙන දේ අපිට මගහැරෙනවා. ඉතින් උදාහරණයක් වශයෙන් සමහරවිට අපි අපේ දරුවන් එක්ක කාලය ගත කරා වුණත් අපි හිතින් එතන ඉන්නේ නැහැ. ඒතර අපි වෙන වෙන දයක් හිත හිත ඒගොල්ලන් එක්ක ඉන්නවා. ඒතර අපි fully present නැහැ. අර ළමයිගේ හුරතලේ අපි දකින්නේ නැහැ. ඒගොල්ලන්ට අපේ උපරිම දායකත්වය දෙන්න බෑ. ඉතින් අපරාධයක්. ඒ කාලය විදිහට ගත වෙලා යනවා. ඒ වගේම අපි ජීවිතේ කරන දේවල් අපි විඳින්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි තේකක් බිව්ව වුණත් ඒ තේකේ සුවඳ, ඒ තේකෙන් අපේ ඇඟ උණුසුම් වෙනවා. අපි ඒක ගැන හිතන්නේ නැහැ. ඔහේ ඒක බොනවා. අපි මේ වොෂ් එකක් දාද්දි ඒ ශබ්දය වතුර වැටෙන ශබ්දය ඒ වතුර අපේ ඇඟේ යෑමනකොට සීතල හෝ උණුසුම අපිට දැනෙන විදිය මේ හැම දෙයකම ලස්සනක් තියෙනවා මේ හැම දෙයකම මිහිරක් තියෙනවා ඒනට අපි ඒක දකින්නේ නැහැ අපි ඒක විඳින්නේ නැහැ ඉතින් ඒ විදිහට අපේ ජීවිතේ බොහෝ දේවල් අපිට මග ඇරෙනවා අපි රස විඳින්නේ නැහැ අපි දන්නේම නැතුව මේ ප්‍රශ්න අනම්මනම් වැදගත් නැති දේවල් ගැන හිත හිත අපේ ජීවිතේ ගත වෙලා යනවා ඉතින් එහෙම වෙන්න දෙන්න නොදී ඔයාගේ මයින්ඩ්ෆුල්නස් එක ඉම්ප්‍රූව් කරගන්න ඔයාට මේ වීඩියෝ එකත් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා හැමුණා නම් ලයික් එකක් දාලා ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න හැබැයි මේක ඇත්තටම ලොකු සබ්ජෙක්ට් එකක් මේක ගැන ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා ඒ වගේම මේක ගොඩක් බුදුදහමට රිලේට් කරනවා මේක බලනකොට ඔයගලන්ට තේරෙන්නේ නැති ඔයගලන් බුද්ධ දර්ශනය ගවේෂණය කරන කෙනෙක් නම් ඒ ආශ්‍රිතවත් මේක විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් අපි ඉස්සරහට කතා කරමු. දෙකටම මගේ channel එකත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මොහොතින් මොහොත ජීවිතේ විඳින හැටි මම කලිනුත් කෙටි ලස්සන වීඩියෝ එකක් හැදුවා. මේකට පස්සේ ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් අපි ඊළඟ දවසේ හමු වෙමු තවත් වැදගත් වීඩියෝකින්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. Bye.